ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජූනි 12 වන දිනට යෙදී තිබෙන කාර්යමණ්ඩල රැසවීම න්‍යායපත්‍රයේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා වන හතරවන උපදේශනයේ සහ දෙවන සමාලෝචනයේ සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසනවා. CX කිනුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ මෙම සැසියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය ඇගයීමට ලක් කරනු ඇති බවයි. ආර්ථික ස්ථාවරත්වය වර්ධනය සහ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නංවන තුන්වන වාරිකයේ මුදා හැරීම සඳහා සාර්ථක සමාලෝචනයකට සියලුම රටවල අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. පසුගිය වසරේ මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 2.91 ණයක් අනුමත කරන ලද අතර එහි පළමු වාරිකය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 333ක් මෙරටට හිමි වුණා. දෙවන වාරිකය යටතේ පසුගිය දෙසැම්බර් මාසයේ මෙරටට හිමි වුණේ ඇමරිකානු ඩොලර් මිලියන 337ක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.